කිලිනි ගමගේ මම සත්තුන් උදව් කරන කෙනෙක් ඒ වගේම සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් මම හිතන්නේ මම අවුරුදු 6 වගේ ඉඳලා පොඩි කාලේ ඉඳලම පාරේ දාලා යන බල්ලෝ පූසෝ ගෙදරට ගෙනල්ලා ඒගොල්ලන්ව බලාගෙන හදන්න පුරුදු වෙච්ච කෙනෙක් හැබැයි ඒත් එක්කම මම 2010 මගේ රස්සාවට ගියපු මුල්ම කාලේ මට හම් වෙනවා මගේ ඔෆිස් එක ගාව හිටියා බල්ලෙක් අපි යට කන්න දෙන්න පුරුදු වෙලා හැමිටු බල්ලෙක් යාව දවසක් රෑ ඇක්සිඩන්ට් වෙලා ගෑස් දෙකම නැති වුණා. ඉතින් ඕකෙන් පස්සේ එයා මහපාරේ ඉන්නවා. එයා ගෑස් දෙක පේන්නේ නැහැ. එයාට පුරුදු පරිසරයට යට යන්න හැදුවට එයාට ලංකාවේ පාරක ඇස් දෙකක් පේන්නේ නැතුව ජීවත් වෙන්න බැරි අසරණකම මම එයාගෙන් දැක්කා. ඉතින් ඒකත් එක්ක මට හිතුණා ලංකාවේ වීදි සත්තු කියලා කොටසක් හිටියට මේ වීදි සත්තුන්ගෙනුත් ආබාධිත වෙන සත්තු කොච්චර අසරණද අපේ පිහිටක් නැති වුණොත් ඒගොල්ලෝ කොච්චර දුකට පත් වෙනවද කියන එක. ඉතින් ওই 2010 ඔය දැක්ක දේත් එක්ක ඊට කලින් මම පොඩි කාලේ නම් සත්තු හැදුවට ආබාධිතයි කියන සතෙක්ට පිහිට වෙන්න ඕනේ කියන තැනට මම යොමු වුණේ අතන 2010 වගේ ඉඳලා. ඉතින් ඔහොම දැක්ක දැකලා මම පාරෙන් ගෙනාව බල්ලෝ පූසෝ ගොඩ දෙනෙක් ඉන්නවා. එතනම ගණන් කරන්න බැරි ප්‍රමාණයක් මම මේ වෙනකොට සත්තු රෙස්කියු කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් සනීප කරලා ඒගොල්ලන්ව හොඳ කරලා ගෙවල් වලට දීලා තියෙනවා. ඒ අතරනුත් මගේ ගෙදර ඇත්තටම රැඳෙන්නේ ජීවිත කාලෙම ආබාධිත වෙච්ච අපි කාගෙන් හරි උදව්වක් නැතුව ජීවත් වෙන්න බැරි කියන කොටස තමයි මගේ ළඟ ඇත්තටම ඉතුරු වෙන්නේ. එතකොට ඒ වගේ ආබාධිත වෙලා ඇස් පේන්නේ නැති කොන්ද පණ නැති ඒ වගේ පූසෝ මේ වෙනකොට මගේ ළඟ 40ක් හේවන ලබනවා. ඒ වගේම මගේ ගෙදර දැනට බල්ලෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ වගේම තවත් ගෙදරින් නැති පිටතැනක බල්ලෝ 13ක් ඒ වගේ මගේ පිහිටෙන් ජීවත් වෙනවා මේ වෙනකොට. ලංකාවේ ගොඩාක්ම තියෙන ප්‍රශ්නේ මේකට එකක් මිනිස්සු මේ සත්තු පාරට ගෙනල්ලා දානවා. මිනිස්සු ගොඩක් කරන්නේ ගෙදර බල්ලා හෝ පූසි පැටව දැම්මම මේක ළඟ ගෙනල්ලා පාරට විසික් කරනවා. එතකොට වෙන්නේ සත්තුන්ට පාරට ඇවිල්ලා එක පාරට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ පාරේ කොහොමද අපි ජීවත් වෙන්නේ කියන එක. ඉතින් ගොඩාක් සත්තු අපි ගේන්නේ වාහනවලට හැප්පිලා කොන්ද කැඩිලා සම්පූර්ණයෙන්ම එයාගේ ශරීරයේ ඉහළ සහ පහළ කොටස් අතර කිසිම සම්බන්ධතාවයක් නැතුව මේ සතාට ආබාධය කියලා මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ එයාට කක්කචූ යනවා එයා දන්නේ නැහැ. එයාට හොයාගෙන කන්න තීරෙන්නේ නැහැ. ඉතින් මේ හැමදේම අපි ළඟට ගෙනල්ලා දෙන්න ඕනේ. එයාව සුද්ධ පවිත්‍ර කරන දේවල් අපි කරන්න ඕනේ. ඉතින් ওই වගේ සත්තු ගණනාවක් ලංකාවේ පාරාලවල දවසකට දුක් විඳිනවා. ඉතින් ඒ වගේ පිහිට වෙන්නේ කියලා ගොඩාක් සමාජ මාධ්‍ය ජාල හරහා උදව් ඉල්ලන සත්තු මගේ ගෙදරට ඇවිල්ලා මම උදව් කරනවා සහ මගේ ගෙදර රැකවරණය ලැබනවා. ඒ වගේ අම්පාර රත්නපුර ත්‍රිකුණාමලය වගේ ගොඩාක් ලංකාවේ දුරපැතිවල ඉඳලත් කොන්ද පණ නැති ඇස් පේන්නේ නැති උපතින්ම ඇස් දෙක නැති සහ රියානතුරු නිසා ඇස් දෙක නැති වෙච්ච ඒ වගේ පූසු ගොඩාක් මගේ ළඟ ඉන්නවා. ගොඩක් කියන අතර මේ වෙනකොට 40ක් සහ රෝහලේ නේවාසිකෝ මේ වෙනකොට 5 දෙනෙක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සත්තු ඉතින් ඉන්නවා. ඉතින් ඇත්තරම මට කියන්න ඕනේ ලංකාවේ අපි විශේෂයෙන් සත්තුන්ව පාරට දාන්න එපා. ඒගොල්ලන් අසරණයි. සත්තු කියලා කියන්නේ ඒගොල්ලන්ට කටින් කියන්න දන්නේ නැහැ. මට මේ දේ දැනෙනවා. මට බඩගිනි කියලා ඒගොල්ලන්ට කියන්න බෑ. මට රිදෙනවා. මට මේක කරන්න එපා. මට ගහන්න එපා. මට රිදෙනවා කියන දේ ඒගොල්ලන්ට කියන්න බෑ. ඉතින් අහිංසක සතෙක් දැක්කම ගහන්න එපා. හිරිහැර කරන්න එපා. ඒගොල්ලන්ට කෑම ටිකක් දෙන්න විශේෂයෙන්ම පාරට ගෙනත් දාන්න එපා. මොකද ඒගොල්ලන් හරි පව් අපේ උදව් ඒගොල්ලන්ට ඕනේ. ඉතින් මේ වගේ සත්තු 40ක් නඩත්තු කරනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද අද ලංකාවේ තත්ත්වෙත් එක්ක සහ අවුරුදු ගණනාවක් මම මේක ඇත්තටම මගේ මහන්සියෙන් මම කරගෙන ආවා. හැබැයි තවදුරටත් ඒක මගේ මහන්සියෙන් මට තනියෙන් කරන්න බැරි තැනට ඇවිල්ලා මොකද ආබාධිත විශේෂයෙන් විශේෂ අවශ්‍යතා සහිත සත්තු 40ක් කියලා කියන්නේ මේගොල්ලන්ට සාමාන්‍ය පූසන්ට දෙන ආහාර වර්ග يعني සාලේ වගේ මාළු జాති දෙන්න බෑ. එතකොට විශේෂිත වර්ගයේ කැට් ෆුඩ් තියෙනවා ඒගොල්ලන්ට දෙන්න. එතකොට ඒගොල්ලන්ව සුද්ධ පවිත්‍ර කරන දේවල් මේ හැමදේම ඒගොල්ලන්ට දෙන්න ඕනේ බලන්න ඕනේ. ඉතින් මං ඒ හින්දා මම වෘත්ති චිත්‍ර ශිල්පිනියක් නෙමෙයි. හැබැයි මං ඉස්කෝලේ යන කාලේ චිත්‍ර ඇඳපු කෙනෙක්. ඉතින් මං හිතුවා මම චිත්‍ර අඳින්න දන්නවා නම් මං මේ චිත්‍ර ඇඳලා මම මේ චිත්‍ර අඳින්නේ මේගොල්ලන් වෙනුවෙන්මයි. ඒගොල්ලන්ට කෑම ගන්න, ඒගොල්ලන්ට බෙහෙත් ගන්න, ඒගොල්ලන්ගේ ප්‍රවාහන කටයුතු කරන්න, ඒ වගේ හැම ඒ වගේ දේවල්ට අවශ්‍ය වියදම හොයාගන්න. ඉතින් ඒ මං මේ අඳින චිත්‍ර Facebook එක හරහා මම සටහන් පළ කරපුවාම ඒක මගේ මිලදී ගන්නයි ඉන්නවා. ඒකෙන් උපයන මුදල් සහ
මම වෘත්තියෙන් ගිනුම් විධායකවරියක් මම මගේ රස්සාවෙන් උපයන දේ සහ මං අවට ඉන්න මාව දන්න මාව විශ්වාස කරන කීප දෙනෙක්ගේ බොහොම සුළු පිරිසකගේ කියන්නේ 5-6 දෙනෙක්ගේ පෞද්ගලික උදව්වෙන් සහ මං එකතු වෙලා වැඩ කරන පශු වෛද්‍ය රෝහල් වලින් මට ලැබෙන සහාය රෝහලෙන් මට ලොකු සහායක් රෝහල් වලින් ලැබෙනවා පශු වෛද්‍යවරුන්ගෙන් මම බිල ගෙවනකම් කවදා හරි මාස 5කින් හෝ සමහරවිට අවුරුද්දක් විතර යනවා ඒ බිල් ගෙවන්න මොකද සාමාන්‍ය කෙනෙක්ට හිතා ගන්න බැරි ප්‍රමාණයේ ලොකු බිල් මුදලක් අපිට මේක වියදම් කරන්න සතු නිවාසිකව ප්‍රතිකාර ලබනකොට ඉතින් ඒ වෙනුවෙන් මං වෙනුවෙන් කියන්නේ මාගේ මාව විශ්වාස කරලා මම මේ බිල් ගෙවයි කියන විශ්වාසයෙන් මාත් එක්ක වැඩ කරන පශු වෛද්‍යවරු මේ හැමෝගෙම සහයෙන් මම මේක තව කරගෙන යනවා. ඉතින් මේකට අපිට තවදුරටත් උදව් ඕනේ. නොලිය වෙන කිසිම හවුහරණක් නැතුව පාරේ ගොඩාක් දවස් දුක් විඳලා කානුවල පාරවල දුක් විඳලා මැරිලා යන ඇෂ්ලා වගේ අය ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් මං කියන්නේ ලංකාවේ අයට අපිට ඇෂ්ලා වගේ අයට උදව් කරන්න පුළුවන්. හැබැයි ඇෂ්ලා වගේ අය තවත් බිහි නොවෙන්න ඒගලන්ට මේක උපත් පාලනේ ඒ කියන්නේ වන්දේ කරන සත්කම් අනිවාර්යයෙන්ම කරන්න ඒ වෙනුවෙන් ළඟම තියෙන රජයේ පශු වෛද්‍ය රෝහල් වලින් සහ සත්ත්ව සුබසාධන සංගම් වලින් උදව් කරනවා ඔබට වන්දේ කරන සත්කම කරගන්න මොන හරි මුදල් අපහසුතාවයක් තියෙනවා නම් රජයේ පශු වෛද්‍ය රෝහල් වලින් පහසු මුදලකට සහ ලංකාවේ තියෙන සත්ත්ව සුබසාධන සංගම් ආයතන තියෙනවා ඒගොල්ලන්ට කතා කරොත් ඒගොල්ලෝ උදව් කරනවා මේ වන්දේ කරන සත්කම කරන්න මොකද වන්දේ කරන සත්කම නොවි නොකර අපිට මේ ගහණය පාලනය කරන්න බෑ ඒ වගේ ඉතින් ගහණය පාලනය නොවුනොත් අපිට සිද්ධ වෙනවා මේ දිගින් දිගටම මේ ඇෂ්ලා වගේ අය බිහි වෙනවා සහ පාරට වැටෙන එක අපිට වළක්වන්න බැරුව යනවා. ඉතින් අපි කරන්න ඕනේ වන්දිකරණේ සත්කම කරන එක සහ මේ වගේ කෙනෙක් දැක්කොත් හිරිහැර කරන්න එපා. ගහන්න එපා. කෑම ටිකක් දෙන්න. උගලන්ගේ ගෙදරින් පොඩි ඉඩක් ඒගොල්ලෝ ඉන්නේ වෙන් කරන්න. මොකද හැමෝටම බෑ ඉන්න සතු ඔක්කොම ගෙනල්ලා ගෙදර බලා කියා ගන්න මේ යන වියදම් එක්ක සහ ඉඩකඩ පහසුකම් එක්ක. ඉතින් ඇෂ්ලා වගේ ගොඩ දෙනෙක් ලංකාවේ අපෙන් උදව් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අපිට පුළුවන් ඒගොල්ලන්ට උදව් කරන්න. ඒගොල්ලන්ට හඬක් නැහැ. කටින් කියන්න බෑ. ඉතින් අපි ඒගොල්ලන්ට උදව් කරමු. අපිට හැකි විදිහට සහ ශ්‍රමයෙන් මුදල් මිල මුදලින් සහ ඒගොල්ලොන්ට වෙනුවෙන් ඒගොල්ලෝ කතා කරන්න බැරි අහිංසකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒගොල්ලන්ට හිරිහැර කරන්න එපා. ඒගොල්ලන්ටත් මේ පොළවේ භූමියේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපි අයිති ඒගොල්ලන්ට නිදහස ලබා දෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ එකම දේ ඒගොල්ලන්ට හිරිහැර කරන්න එපා. ගහන්න එපා. ඒගොල්ලෝ හරි අසරණයි. අපි එක තප්පරයක් ඇස් දෙක වහගත්තොත් අපේ සම්පූර්ණ ලෝකෙම කලුයි. එතකොට ඒ වගේ තත්ත්වෙක ඉන්න සතෙක්ට අපි ගහලා එලෙව්වොත් එයාට දුවන්න පැත්තක් තේරෙන්නේ නැහැ. යන්නේ කොහාටද කියන තැන තේරෙන්නේ නැහැ. කෑම ටික හොයාගන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ අසරණකම දිහා බලලා කොන්ද කැඩිච්ච සතෙක් වුණත් ඇස් පෙනුනත් එයාට බඩගාගෙන යන්න පුළුවන් පොඩි දුරයි. මිනිස්සු එයාට එතනිනුත් ගහලා එලවනවා නම් ඒ අසරණකම ගැන අපි පොඩ්ඩක් හිතලා අපි ඒගොල්ලන්ට උදව් කරමු. එතකොට ලංකාවේ තවත් මේ වගේ වීදිවල දුක් විඳින සත්තු තවදුරටත් අපිට අහන්න ලැබෙන නොලැබේවි. අපි හැමෝම ඒගොල්ලෝ වෙනුවෙන් කරුණාවේ දයාවේ දෑත දිගු කරනවා.